සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවෙන කාලු අයන් බදන්ත ධම්මස් සවනෙකාලු අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබබ සත්තු මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්nnyනු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගබෙතු අරහතු සබ්බ දම්මිසු පටි හතඥානචාරස්සෙ දස බලධරස්සෙ චතුවීසාර්‍ය විසාරය දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාාගතස්සෙ ස්බ්nnyනු. සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ ධම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතු වීසාර්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස, ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුණු සම්මාසම්බුද්දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තිෙලෝගරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණවිං මෛත්‍රයෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කර ගණ්ඩත් නිවැරදි වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානී ාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. එ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසෙන්ම මුදුන් පත්කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනා නිසන්සියත් න් තම තමන්ගේ ජීවිත කාලේ තුළ රැස්කරගත්ත සියලුම පුුණ්න්න ධර්මයන්ගේ ආනුභාවයත් හේතුවේවා කළ ප්‍රාර්ථනා කරමු පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකා වැ හැටියට මම යොදාගන්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහස දේශනා කොට වදාළ උතුම් වූ ධම්ම පද පාලියයේ පුප්පවර්ග සඳහන් වෙන උතුම් ගාතාරත්නයක්. පුප්පානිි හේව පචිනන්තන් භ්‍යාසත්ත මනසං නරං අතිත්තං ඒවකාමේසු අන්තකෝ කුරු තේවසං. මේ ගාතාරත්නය සරල තේරුම තමයි මල් කඩල මල් රැස්කරන්නෙක් වගේ. පංචකාම ගුණෙන් ෙක් පරිද්ධෙන් පංච කාමයහිම ඇලුන් සත්වයා වස්තු කාමයන්ගේ කලේස කාමයන්ගේ සැහීමක් නැතුවම දවසක මරණට පත්වෙනවා කියන කාරණාව මරු වසගේට යනවා වත්කම් කෙලෙස්කම් මේ දෙකෙන්ම සෑහීමකට පත්වෙෙන්නේ නැතුව කොයි වගේද මල්වත්තකට ගිහිල්ල මල් නෙල්ල මල් රැස් කරන්නේ සෑහීමකට පත් නොවන්නාසේ පංචකාමේ සැහීමකට පත් දෙන්න නෑමේ සත්වය. සෑහීමකට පත් නොවීම ඔවුන් මෙලවින් සමුගන්නෝ. මේ ගාතාරත්නය දේශනා කොට වදාලේ කවුරුන් නිසාද. මොනවාගේ කාරණාවක් නිසාද කියන කාරණාව කෙටියෙෙන් මහත් මතක් කළොත්. ඉන්නතුනි තවතිසා දිවියලෝක ජීවත්වන මාලා භාරීකෙන දිව පුත්‍රය දිවංගනාවන් පිරිසක් එක්ක එක දවසක් මල්ලු වනට ගිය දිව අංගනාවංගින් පිරිසක් මල් නෙලනො තව පිරිසක් ල් අරගෙනගෙ හිල්ල තමන්ගේ ස්වාමියාව සරසනවා මල් වුවෙන මෙහම තමයි මේඒයි කටයුතු කර කර හිටිය මල් ගහක් උඩ මල් නෙලනෙලා ඉන්න දිවංගනාවක් මල් නෙළමින් ඉන්න අතරතුරම ඒ දි්‍යාත්ම භාවිෙන් චුතවුණ චුත වෙලා මනුස්සලෝකි අප බුදුරජාණන් වහන්සගේ කාලි එක පවුලක උපත්තිය ලැබවා දහ මාසයක් මාතරු ගර්භය ඉදල ද මසකට ආසන්න කාලයක් මව් ගැබේ ඉඳල මව්ගැබි නික්මිලා දැරියක් හැටියට ඩිල පෝෂණය වෙලා වයිසවුරුදු දාසයක් වගේ කාලෙට එනකොට ඇගේ දෙමවපූ ඇයි විවාහ කෙරවවා ඇලාබාල අවධිය ඉඳලා බොහෝම ශ්‍රද්ධවන්තයි මනුලොව එළිය දකිනකොට ඇයට ජාතිස් මරණ ඥාණයක් ලැබුණ ඒ ඥානයෙන් ඇය දැනගත්තා මම මෙහෙන්න කලින් හිටිය කොහෙද කවුරු ගවද කියලා මාලාභාරිී දිවිය පුත්‍රයාගේ බිරිඳක් ඒදා ඉඳල කටයුතු කළේ ඒදිවිය පුත්‍රය ගාවට යන්ට ඇගේ ඒකම ප්‍රාර්ථනාව නැවත වතාවක් මාලා භාරි ගාවට යන්් ආවේ එතන ඉඳලා කියලා දැනගත්ත නිසා. ආපහු එහාට ඇන්්ඩුමයේ වැඩ කළා. පිනතිනි දිවිය ලෝකෙන් දෙවිය චුතවෙනකොට දැන් චුතවෙන්ඩ ආසන්නයි කියලා දැනගත්තොත් සමහර දෙවියෝ දැනගන්න නෑ කියලම සඳහන් කරනවා. මොද නිමිති පහල වෙනවා. නිමිති පහළ වුනත් දිව්‍යමය කාමයෙන් අන්ද විච්චා ඒක දැනගන්නේ නෑ සිහයෙන් ප්‍රඥාවෙන් ඉන්න දෙවරු තමයික දැන ගන්නේ එද දැනගත්ත සමහරයි විලාප කියලා අඩනවා කියල සඳහන් කරන්නේ. දෙවලොවන් ය්ඩ බෑ කියලා. මේ වෙලාවට අනිත් දෙවිවරු තාම නිමිති පහළ වෙලා නැති අයි මේ අඩනා අයළඟට ඇවිල්ල කියනවා පින්ගොත මෙහෙෙන් චුතවෙලා ගිහිල සුගතිය උපදින්ද සුගතිය ඉපදිලා එහි හොයාගණඩ තියෙන හොඳම දේ හොයන්ඩ හොඳම දේ හොයාගන ඒ මත පිහිටල නැවත් අපිගාවටමෙන්න්ට් එහෙම අවවාදයක් කරනවා මොකදද මේ හොයාගණ්ඩ කියන හොඳමදී මේ සුගතියට යන්න කල කැන මනුසලෝකෙට ලුසලක සුගතයේ යෙන හොඳම දේ කියලේ තතාගතප්පවේදිීතය ශ්‍රීෂත් ධර්මය ඉගැන භාගිතු වහන් සේමද ේශනා කළ ධර්මයේ ඊලකට සඳහන් කරනය ධර්මාණුකූලොව ජීවිතය හදාගෙන ධර්මය මත පිහිටලා නැවත අපිගාවට මෙන්්ට කියලා ඉති මෙදිවියංගනාව තමන් ආවේ කොහේදලදද තමන් ආවේ මොකටද කියන කාරණාව තේරුන් අරගත්තා ඇ දැනගත්තා අපිටඒ එක තේරෙන්නේන අපිට එහෙම ඥානයක් ලැබුන්නේන එයින් ද අපි ආවි කොහින්දලද කියලා දන්නෙත්නෑ ආවි මොකටද කියලා දන්නෙත් නෑ හැබේ ආපු කාරණාව දැනගැන්ඩ අපිටත් අවස්ථාව තිබුණ නං මංතන් අපි මෙහෙම ඉන්න හෙකුත්නෑ. සමහරයි නිරේගාව සමහරයි දෙවුල විංාව නිරේංආයි කවදාවත් නිරට එන්නේ කියලා හිතාගෙන දෙවලු විංආවි ආපපු හයාට එන්ට. මැරල ඉපදනාට පස්සේ අපි කාටවත්ත ඒක මතකනෑ නමුත් ජාතිස්මරණ ඥානයකින් එක දැනගත්ත දිවියංගනාව තමන්ගේ ස්වාමියයාගාවට අන්්ඩම ලාබාලාව දීනල වැඩ කළ. ඇ මහාසංගට බොහෝසේ දන්දුන්නා පින්කං කටේතුවල නිරත වුණා නොෙක් ධනමානාදි පින්කන් කළ දෙරන්තරෙන් සිල්ල ආරක්ෂා කරන්න කටයතු කළ ය ොයි තරංක් ්‍රද්ධාවන්තද. ගමේ ප්‍රදේශී දන්දෙන්ට ලෑස්ට වෙන බොහෝ දෙනා දානාදී බඩු බාහිරාද්‍යිය ගැල් ලටම දුන්නා දුවේ මේ වගෙනුත් දන්දෙන්ට. දුවේ මේ වගෙනුත් දන්දෙන්ට. මේ අදී වශයෙන් ඇය ලාබාල තරුණාවදේම මහ පංකන් කරන්න බොහෝම ප්‍රසිද්ධ වුණා. විවාහයෙන් පස්සේ එයට දරු හතර දෙනෙක් ලැබුණ දරුව හතර දෙනාව පිරිමි දරූ ඒ දරුවූ හතර දෙනාම ලැබිල දරුවනුත් හදා වඩාගෙන දරුවන්ගේ යුතු කංටිකත් සම්පූර්ණ කරලා ඒ සියල්ල කරන ගමන් ඇය තමන්ගේ පින්කං කටයේතු කරන නත් හැරියන නිතර නිතර විහාරයටාව ගියා. භික්‍ෂ සංඝයාගේසිව්පසා අාවශ්‍යතා හොයල බැලුව හැම දෙයක්ම මනාව සම්පූර්ණ කළ දරුවත් ලොකුයි ඇයටත් තරමක් වයිසයි ඇ නිතරෝම දම්පැන් පූජා කරලා මගේ ස්වාමයාලඟ නැවත ඉපදීම සඳහා ඇත මේ කුසල කරමයෙන් මගේ ස්වාමියම මට ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ හැමෝටම ඇහෙන්න කරන ප්‍රාර්ථනාවක් මනාව ධන සලා වස් කළ මනාව පිරිසිදු කළ මනවාසුන් පැනෙව්වා භාජන පිළිවල්ට තියනවා ඇය ඉන්නව නං දාන ශලාවී කිසිීම අඩුවක් නෑ ඉතාම පිරිසිදුයි සියල්ල සම්පූර්ණයි. අනේක දවසක් දම් පැම් පූජා කරල සියල්ල ඉවර වෙලා අස්පස් කරලා ගෙදර ගිහිල්ල ඉන්න ගමන් හදිසිේමෑය මරණයට පත් වනා. පහුදත් භික්ෂූන් වහසල දංවල දන්න වැඩිය. නමුත් එදා දාන ශලාව පිළිවලක්නේ. හැමෝ මෙහුව පතිපූජිකාව නැද්ද. ඇයි සැමියාම ප්‍රාර්ථනා කරන නිසා, සැමියයාාම ප්‍රාර්ථනා කරන්න නිසා, යට පති අ පුදන්යේ පති පූජිකාව කියලා නමක් පට බැඳල තිබුුණ එති ඇහු භික්‍ෂූන් වහසලාද අද පති පූජිකාව නැද්ද අනි ස්වාමී නිමොනොව කියනවාද ඒ හදිසියේ අසනී පවුණනි අසනීප වෙලා රාත්‍රීමය මරණයට පත්වනා පුතජ්ජන භික්ෂූන් වහසලා ගැස්සලින් කඳුලි වැටුනා කියල සඳහන් කරන ්‍රහතන් වහසේ ධර්ම සංගයේ ගට පත්වුණ පිඩතු භික්‍ෂූන් වහන්සේ මේ කාරණාව බුදුරජාණන් වහන්සේරත් මතක් කළ මතක් කර ඇගේ ප්‍රර්ථනාවත් බුදුරජාණන් වන්සේට මතක් කලා ස්වාමිනිියයයි නිතර නිතර පින්කංකර කර මෙහෙම ප්‍රාර්ථනා කලා කියලා ස්වාමිනයේ ප්‍රාර්ථනා වල්වට අනුව ඇයි හැම දෙයක්ම බුදුන් පත් කර ගත්තද භාගිතන් වවාහස දේශනා කළවූ මහනින්නේ ඇ තමන්ගේ ස්වාමිය අල්ලඟමී පදනා කියලා නවදික්ෂන් වහසල සඳහන් කළලා නෑස්වාමිනයහ බවක් දැක්ක නෑන අපි භාගිත වවාහස මතක් කලා මහනිෙන ඒ ස්වාමියයා ප්‍රාර්ථනා කර කර හැම පින්ක මක්ම කලා ඒ පාර්ථනා කළේ ඇගේ දැන් ස්වාම්පුරුෂයනෙමි ඇගේ පෙර ස්වාම්පුරුෂය කෞද ස්වාමිණයේ පෙරස්වාමියා මහනෙෙනි ඇ තෞතිසාවය මාලාභාරී දිවිය පුත්‍රයාගේ පරිවාර දිවිය අංගනාවක් ඇ එහං චුත වෙලා තමයි මනුලවටාව ඇයට ජාතිස්මර ජානයක් ලැබුණ ඇ කොහින්දල දවි කියන කාරණාව දැනගන්ඩ ඒ කාරණාව දැනගෙන ඇ එතනිදලා මාලාබාරි දිව්‍යපුත්‍රයාවම තමා ප්‍රාර්ථනා කළි දෙන් ඇය මෙහෙන් මරණයට පත්වෙලා මාලාබාරරි දිවිය පුත්‍රයගාව ඉපදනා මාලාබාරි දිවිය පුත්‍රයගාවට මහනිෙනිින් ඇයි යනකොට ඇ යම් වෙලාවක යම් තැනක ඉඳල චුතවුණාද මාලාබාරි දිවිය පුතරය තාමත් එතනමයි පිනතින ඇය දෙව්ලව ඉපදුනාට පස්සේ අර මල්ලු යනෙමයි යඋපදින්නේ ඉතින් ඇය මනුලොවට ඇවිල්ල මනුලෝක දරුව හතර දෙන යම්ම කෙනෙක් වෙලා මෙහෙන් මරණයට පත්වෙලා ආපහු ගිහිල්ල තෞතිසාාව උපදිනකොට තමන්ගේ යහළු දිවියංගනාව තාමත් ස්වාමියට මල් පලන්දනවා තාමත් සමහරු මල් ගස්වල සමහරු තාමත් මල් නෙලනව සමහරු තාම පලන්දනවා දිවියංගනාව දැක්කහම මාලාබාරි දිව්‍ය පුත්‍රය අහනෝමි සෑහෙන වෙලාවක් දැක්කේ න වදුනිය කොහෙද ගිය කියල ඇයි කියන ස්වාමීනී මල් නෙල නෙලා ඉන්නා අතරේ මංචුත්ත වුණා චුත්තවෙලා ගල මනුස්සලෝකීඉ පදුුණා මනුස්සලෝක ජීවත්වෙලා මංහි බොහෝම පින් කළ මං කල්පනා කලා ං කොහහිඉදලදාව මට ජාතිශස් මරණ ඥානයක් ලැබුණ මං දැනගත්තා මඟ ඔබහස් සෙලඟ ඉඳර ගීපු බව මංහිතන ඉදල හැම පංකමක්ම ප්‍රාර්ථ කර කර ප්‍රාර්ථනා කළේ ඔබෝහන්සරඟට එට මගේ පැතුමටනු මංග බෝහන්සරඟට මාව දිවි පුත්‍රයාහනවා මනුස්සලෝක ගඩක් ආවෂ්‍ය දිගයිද කියලා ඇයි සඳහන් කරනවා ස්වාමීන්නේ මොනව කියනවාද. ඉතාම ස්වල්පකෙටි ආවෂයක් මනුස්සලෝක තියෙන්නේ. දෙව පුත්‍රයා අහනවා එනක් මනුස්සලෝක අය හග ඉක්මං කරලා බෙහෙස මහන්සි වෙලා ලහිලහි ශ්‍රද්ධාවන් සිල්රැකගෙන පින් කරනව ඇති නේද කියලා. ස්වා මිනි මොනවා කියනවද. ඒ මිනිස්සුන්ට එහෙම ගානක්වත් නෑ. මැරෙනවගේලා කල්පනාවක් වොත් නෑ. ඒ මිනිස්සුන්ගේ අදහස නිකං තමන්ට අසංකයේයට අආවිෂ තියෙනනවා ඒහින්ද කිසි කෙනෙක්. පුුණ්‍යවන්ත කටයුතුවලේ දෙෙනවට වඩා හුඟක්කායි. ප කාම අන්ද වෙලා පින්කරනවා කියල කීවත් එක දිගට පින්කරනයි හුං ගාඩුයි එක දිගට සිෙල් රකිනයි හුගාඩුයි ගුණ පුරන්නන් හුඟක් හීනයි නිවන් දකන්ඩ බලාපොරොත්තු ඇතියයි හුං ගාඩුයි පංචකාමයෙන් සතුට වෙනය වැඩි මේ අධ වශයෙන් මනුස්සලෝකෙ ස්වභාවේ දිවිය පුත්‍රයට මතක් කළ අපේ බුදුරජාණන් වහන්සේ මෙන අපි මුලින් මාතෘකා කරගත්ත ගා තාරත්නය විශේෂයෙන් දේශනා කොට වදාළ මනුස්සලෝක තියෙන ජීවිතය ඉතා දිගු ජීවිතයක් නෙමෙයි ඒඉතාම කෙටිය එකක්ආංඒක නිසාම මාරයා වස්තුකාම කලේසකාම මේ වත්කම් කෙලෙස්කම් වොලින් සෑහමකට පත් නොවිච්ච වත්කම් කෙලෙස්කම් අතර අතර මංවෙච්ච කුසල් දහම් ගැන සිතවිල්ලක් නැති හම්බ කිරීමේ ඉවරයක් නැති කාමේෙන් අන්ද වෙච්ච මිනිස්සු බලාපොරොත්තු බුදුන් පත්කරගණඩ කලින් සෑහීමකට පත්තෙන්ට කලින් ඔවු නැවතත් මාරය දැහැගන්නවා. කියන කාරණාව සඳහන් කරමි අරමාතෘකා කරගත ගාථරත්නය දේශනා කළ. පුප්පානි හව පචිනන්තං ව්‍යාසත්ත මනසං නරං අතිත්තං ඒවකාමේසු අන්තකූ කුරුතේ වසං. සඳහන් කළේ මල්නෙලා රැස් කරන්නකු යම් සේද පංචකාම ගුණයන් සොයන යම් කෙනෙක් වෙද්ද පංචකාම පුෂ්පයන්ගෙන් සෑහිමකට පත් නොවෙනයි ඒ පංචකාම ගුණේහිම ගැලිල වාසය කරනවා සැහීමකට පත්වීමක් නෑවුන්ලඟ පිනති්‍ර පංචකාමය කවදාවත් සැහීමක් නෑන ඇතිවීමක් නෑ කවදාවත් කහවන් වෙස්සක් වැස්සත් මට ඇතිර කියපු කෙනෙක් නෑ සැහීමක් නෑ හරණයක් දැක්වුවා මල් නෙලාරැස් කරන්නකුම ඇයි හෙම සඳහන් කලි මල්වතු විශාල වශයෙන් මල්වතුඒ මල්වතු අක්කර ගනන් ලොකුයි මනාව මල්ගස් වවලතියනවා මනාවල මනාව සකසලා තියෙන නිසා ල් හෙදන කාලිට ඒ ගස්වල මුල ඉඳලා අග දක්වාම මල් පාටපාට මල් ඉති කෙනෙක් මල් නෙලාගැනීමේ චේතනාවෙන් මේ මල්වත්තට ගියහම ඔහුට හිතාගණ්ඩ බැරුව යනෝ මොනවිදිහෙ මල් කඩමුද කියලා අතර මං වෙනවා හැම ගහකම මල් හැම මලත්ම ලස්සනයි විවිධ විධ ලස්සනතියන්නේ සුදුපාට මල්වලට වඩා රතුපාට මල්වල අමුතු ලස්සනක් පේනවා රතුපාට මල්ගස්ගාවට ගිහිල්ල බැලුවහම කහපාට මල්වල ඊට වඩාපූරු ලක්ෂණයක් පේනවා කහපාට මල්ගස්ගාවට ගිහිල බලහම නිල්පාට ම අමුතුම එලියක් තියෙනවා නිල්පාට මල්ගස්ගාවට ගිහිල්ල බලහම රෝසපාට මල්ලොල මහා අමුතුම චාම්බව අමුතුම සුන්දරත්වයක් ඒ මල්වල තියෙනවා මෙන්න මේවාගේ මලින් මලට මලින් මලට බලහම ඒ ඒ මල්වල තියෙන්නේ මහා පූරු සුන්දරත්වයක් ඒක නිසා අර මල් නෙලඩ පුද්ගලයට හිතාගණ්ඩ බෑ මොන මල් නෙලන්ඩද කියලා. ඔහු හැමත් තැනම ඇවිද ඇවිද ලස්සන බලනො. ලස්සනම දෙයක් නෙලා ගණ්ඩ හදන්නේ නමුත් සෑහෙන්ඩ බෑ මේකට වඩා අනිකේ ලස්සනයි ඒකට වඩා අනික් පඳුර ලස්සනයි මෙහ මල් ගස්ටේම බල 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 ඇවිදිනවා මොකින්ද නෙලන්නේ මොකක්ද හොඳ වෙන්නතුනි සෑහීමකට පත්තෙන්ට බෑ මේක හොඳයි මේක නළමු කියලා සෑහෙන්නේ නෑ ඔකද මල්වත් එවිතරක් නෙම හැම තැනම වෙන දෙයක් ඒගැන වෙනම සඳහන් කරන වයිළඟට හැබැයි නෙලන්නට අමතක විච්ච දෙයක් තියෙනවා ඒමකක්ද මල්ඔල ලස්සන බල බල සෑහීමකට පත් නොවී වත්තපුරාම ඇවිද ඇවිද ඉන්නකොට ඔහුට නොදැනී හිරු මුදුන්ගෙනවා හිරු මුදු වුණට පස්ස ගස්වොල පිපිට තියෙන ස්වාභාවික මල් කෙමෙන් කෙමක් පරවෙඩ පටන්ගන්නවා. පරවිච්ච මල් කඩල්ල. මාල හදාගෙන අරංගයාට තේරුමක් නෑ. ඔහුට කාලය මතක් වෙනකොට ඔහු නොදැනිම කාලේ ගෙවිල ඉවරයි. හුට දැන් ඉතුරවෙලා තියන දුක්වෙෙන්ඩ විතරයි පන්නතුනිි මනුස්සලෝකෙත් තේමයි මෙතන මාලාකාරය කියල කියන්නේ එතින්ට අපි ආදේශ කර ගත්තොත් අපිත් මාලාකාරයෝ වගේ අපි ඉපදිච්ච මේ ලෝකය මල්ලූ යන වගේ ඇහැ පිනවන කනපිනවන දිවපිනවන කය පිනවන නහය පිනවන පංච ඉන්දරයන් පිනවන පංච කාම කියන ගස්වල මල්පිපිලා මෙ ලෝකේ හැම්බත් තැනව යවක් තිබබ එ ඇහැපනවඩ නැත්තං කයි පිනවඩ නැත්තං කන පිනවන්ඩ දිවපිනවඩ නය පිනවඩ බලඩ නැද්ද කියලා මේ පස් දෙනාව පිනවන්ඩ විවිධ දේවල් තියනවා මේ පස් දෙනාව පිනවන්ඩ නොයෙක් දේවල් එක එක හැඩේ එක එක විදිහින් එක සුවඳින් එකක රසයෙන් නානාප්‍රකාර ස්වරයෙන් මේ පස් දෙනා පිනවන්ඩ කුච්චර දේවල් මේ ලෝකකි තියෙනවද කල්පනා කරන්න ඔබේ ජීවිතය ගැන උදේදල රෑවෙනකම් උත්සාහ කරන්නේ ආ ඒ දේවල් වලට අනුව මේ පස් දෙනාගෙන් කුමක් හෝ පිනවඩ නමේද විි විට විටිං විට පස්දනම පිනවුුණ එලිවෙච්චි තැන දල රැයින් රෑවෙනකම්ම නිදිපදුරට වැටනකම්ම මේ ඇය සනසනය කන මේේද කාරී ඇති වුණද සෑහීමකට පත් වුණද සතුටුද නැ පින්නතුන හැබැයි සනස සනස සතුටු කරර මෙහෙම යනකොට අපිටත් වෙන්නේ මාලාකාරයට වෙච්චදීම තමා මොකදද මල්වත්ය දවල්වෙනකම් ඔහු දන්නේන්නේ අපේ වයස යනකම් අපිට තේරෙන්නේ කර ගත යුතු දේවල් තව හුඟක් ගත්ත දේවල් බොහොම ටිකක් ඒවත් තව ඉවරණ ගෙවල් තියෙන්නේ බාගිට හදල ඉදිරි පිට ඉවරයි පිටු පසඉවරණ වාහනතාම ගෙවන්ඩයි තියන්නේ ඇද පුට සෝපාපවා සමහරලාට නයටයි ගෙනත්තිෙන් සමහර අයතාම මංගල උත්සවාදියාර ගත්ත නයත් ගෙවන සමහරයි ඇඳුම් අරන්තයන්නත් න් මෙ මේ විදිහෙට කල්පනා කරකර ගිහින් බලන්නකු සෑහීමකට පත්වෙලා නිමාවක් දැකල සැනස්සීමක් ලැබෙන්ඩ දෙයක් ලැබෙන දෙයක් තියෙනවද කියලා. එහෙම දේකුත් නෑ වස්තුකාමයේ ඇතිවීමකුත් නෑ ක්ලේසකාමයේ ඇතිවීමකුත් නෑ වත්කම් කෙලෙස්කම් දෙකට යට වෙලා තෘප්තියක් නැතු සැහීමක් නැතු ඇති කියල ස්වභාවයක් නැතු ඔවුන් හැමදාම් ඇතිවෙයි 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 කියල එකතු කරන මටික කරහම ඇතියි මටික කරහම ඇතිවෙයි මේ ප්‍රමාණය කරහම ඇතිවෙයි ති් ඇතිවෙච්ච කෙනෙක් ඉන්නවාද එහෙම කෙනෙක් එහම දවසක් නෑ එහම කෙනෙක් නෑ හැරමිටියෙන් යැන කෙනක් එකතු කරන්න තියෙනවා නන් තාවයකතු කරනවා පෝදිි බඳින්ට තියෙනවා නම් පොති බඳිනවා ජීවිතවරයි නමුත් සහය ප්‍රඥාව න යන්න හැර මටෙන් පඩිය රැගින අල්ලගන ඉඳගන්න කෙදිරි ගාගෙන බෙහෙත් පෙති සමරලාට තයාත ලිය දවසකට ගිල දන්නේ නමුත් දැන් මං යවරයි කල කල්පනාවක් නෑ තව කාටද මේ වකතු කරන්නේ කල කල්පනාවක් එකතු කරගත්ත පින්කමක් කර ගණඩ අදහසක් නෑ පින්කන් කරන්න තේරෙන්නේ තේරෙන්ට දැනගණ්ඩ ස්වභාවේ අවබෝධ කරන්න බනහන්නේ අහන්ඩ කැමතිත්නෑ කෝටි ප්‍රකෝටි ගනන් සමහර අයි රැස් කරගෙන දේරැකුසු අරක්ගත්ත විල් වගේ තවත්මති අයතාක්‍රම පාවිච්චි කර කර හම්බ කරනවා තවටිකකින් මැරුණුත් අවි්චි මහනිරයේ උපදිනව කිය කීවත් තවටිකකින් මැරුණහම් සතරාපායක කොහැරි උපදිනව කියකීවත් ඒකවත් හිතන්ඩ ඉඩදීලනෑ කාමය පංච කාමය හිත වහගෙන බනක් දහමක් ආල යථර්ථයේ දැකල සිත් සතන් පිරිසිදු කරගෙන මගවී දැන් හම්බ කරගඩ සූධහනමක් නෑ පෙරකරන ලද කුසල කර්මයක් පෙරජීවිතෙන් මැරෙනකොට අවසාන මොහොතට හේත්තු වෙලා අයිස්ම වන නිසා අපායට ඇඩ හිටපුු අපි අපායට නොයා මේ ජීවිතය ලබා ගත්තා ඒ පෙර කුසල කර්මයට අනුවම තමයි අපි සම්මාධික්්ටික වුණේ එ පෙරකුසල කර්මයට අනුවම තමයි අපි මෙහැම දෙයක්ම ලබල තියෙන්නේ පෙර පිෙන උඩ මේ ජීවත්වෙන්නේ ඇැබ පින්ගොලට වඩා පෙර පව් අපි ගාවන තරන්තියන ලැබිලති අවස්ථාව කොච්චර වටිනවද ඒගෙන් වහ වහා ප්‍රයෝජ නරගණ්ඩ අපි හැම වෙලා මුත්සාහ කරන්නඩුවන. මේ කාම සම්පත්වදින් සැෑහීමක් නෑන පිඩතනි කවදාවත් සඳහන් කලාන්නේ අතිත්තං ඒව කාමේසු සඳහන් කලා කාමයන් කවදාවත් සත්වයා සෑහීමකට පත් කරන්නේ නෑ ්‍යාසත් සඳහන් කළා තදිින් ඇලුණු මිනිසාග හිත පංචකාමේ තදිින් ඇලිච්ච මිනිසාග හිත ඒ පංචකාමයෙන් ගලවන්නඩ හරි යමාාව ආගේ නිසා සඳහන් කළා සෑහී මක් නැති ආංගේ ඇලීම නිසා කොයි තරන් ගැටුම් වැටුම් හැලහැ පිම් අපි අපි ජීවිත ඇතුළි තියෙනවද කාමය නිසා ඔබහි තල බලට මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය මේ දේවල් නිසා අපි කොයි තරන් මේ සමාජය තුළ දරකම් කටළුවලට භාජනය වෙලාද කියලා රූපයට ඇල්ලිලා තමන්ගේ රූපයට ඇලිලා ඒ රූපය වෙනුවෙන් කාලි නාස්තිකරන අය කොච්චරද හිතල බලට කෙස් වැටිය වෙනුවෙන් ගත කරන කාලේ ඇහි බැම වෙනුවෙන් ගත කරන කාලේ රවුල වෙනුවෙන් කැප කරන ගත කරන කාලේ මුණ තෙල් ඉවත් කරන්න කියලා ගත කරන කාලේ පොල් ගෙඩියක් විතර ඇති ඔළු ගෙඩියක පැත්තක තියෙන මුහුණ වෙනුවෙන් වටිනා ජීවිතක පැකීයක් දවසකටහකයනවද එලට කොන්්ඩ වෙනුවෙන් කොච්චර කාලයක් හකයනවද ඇඳම පැළඳුම වෙනුවයි කොච්චර කාලයක් කැපවෙනවාද තරුව ලස්සන ළඟ නිය පොත්තළඟ හිතල බලන්ට කාලි නාස්ති වෙන තරන් දවසක නමුත් සෑහී මක් තියෙනවාද කාලි නාස්තියනවා කිය තේරෙනවද වයස යනවා කිය තේරෙනවද මාරය ලංවෙනවා කියලා වැටහෙනවාද උදේ ගෙදරින් එලියට බැහල ගියපු කෙනා යනකොට වඩා මරුට ලං වෙලයි ගෙදරෙන්නේ ගපු කෙනාට වඩා වෙනස් කෙනෙක් ගෙදරෙන්නේ නමුත් සිහිය ප්‍රඥාව නැති නිසා තේරෙනවාඩුයි වැටහෙනවාඩුයි ආගේ නිසා හම වෙලාම කල්පනා කරන්නඩෝන මේ මොහොතක් මොහොතක් පාසා ගෙවිගෙවි ගෙවිගෙවි යන්නේ මේ ලෝකෙ මට ජීවත්තෙන්ඩ තියන අවස්ථාවයි කියලා මට ජීවත්තෙන්ට තියෙන අවස්ථාවයි මෙගෙවිල යන්නේ රංග්‍රදිය මුතුමැණක් මේ දේවල් වෙනුවෙන් නාස්ති වෙන කාලයේ දේවල් හොයන් හම්බිච්ච දේවල් රකින්ඩ් ගත කරන කාලේ කරන කැපකිරීම රෑ දවල් දෙකම් මේ ගෙවිල ඇන්නම කදද ජීවත්තෙන්ට තියෙන කාලේ මට ජීවත්ව මේ කාලේ අහිමි වෙනවත් එක්කම අනික් මෙසිියරුම දේවල් මට අහිම වෙනවනේ එතකොට බොහොම වේගෙන් ජීවිතේ මට අහිමි වෙනකොට ඒ ජීවිතය තුළ රඳවගණ්ඩ බෝදේවල් හොයන්ඩ ජීවත්තෙන්න්න තියෙන කාලය අහිමි කරගෙන දඟල් නපිකොයි තරං අග්ඥානද පිඩතුනි සෑහීමක් නැති කාමය. ඇතිවීමක් නැති කාමයි මේ කාමය වෙනුවෙන් ිනිස්සු කොයි රං ගැටනවද ඉතල බලට නඩු කියනයි ඉඩ කඩංගොලට නඩු කියනවා යානවාහනෝට නඩු කියනවා තවත් නොයෙක් දේවල්ලොට නඩු කියනවා වැරදි ජීවනෝපායන් නිසායිවට නඩු කියනවා සමහරයි කාලෙයක් බොහොම සෙනෙහැසින් ඉදල එ කරගෙනපුයි ජීවිතෙන් අයින් කරන්න නඩු කියනවා. සමහරයේ අයිංගවෙච්චා ආපහු ලඟට ගණඩ නඩු කියනවා ඉඩ කඩන් වෙනුවෙන් වතුපිටි වෙනුවෙන් දේපල වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් නඩු කියන කොච්චර ඉන්නවද. අම්ම එක්ක නඩු කියන මිනිස්සු කොච්චර ඉන්නවද ජීවිතය දුන්න අම්ම එක්ක නඩු කියනවා මොකටද පංචකාමය හින්දා තෘෂ්ණාව නිසා නොවත් මට ජීතය දුන්නේ මැයි කියල කල්පනාවක් නෑ බාන කාමී හැටිකෝමද කියල කාමය කුච්චර භයානකද කියලා මොන තරම් මාවර අවට්ටලාද කියලා මේ ලෝකයේ හම්බෙ ච්ච ප්‍රධාන සත්පුරුෂයන්ගෙන් කෙනෙක් අම්ම භාගිතුන් වහසේ මුණගෙහෙල්ල බණඳහම් මහල පින්කන් කරලා ජීවිතයේ නිවැරදි කරන්ඩ මේ ලෝකයේ උපත දුන්නේ අම්ම එහ අම්මත් එක නඩු කියනවා එහු අම්බත් එක රණ්ඩු කරනවා එහු අම්මත් එක ගහගන්න එවන් වූ අම්ම මරලදානු පංචකාබේ නිසා බිරිඳක් නිසා ඉඩමක් නිසා අම්මග ජීවිතය විනාස කරනවා කීකාලකටද ඒඩම බුක්තිවින්දදිඉන්න වෙන්න එක දවසයිවෙන්ද අපිට මරණයෙන්ඩ පුළුව එතකොට අම්මත් එක්ක නඩු කියලා ගත්ත ඉඩම තියෙනවා ඉඩකඩම් වෙනුවෙන් අම්මට ගහපු බැනපු මම අවී කියඉ පදිල දුක්වෙදිනවා ඉඩම මහපු ලෝඩ තියෙනවා වෙනත් කවද ඉඩම වැඩ කරනවා වෙනත් කව් ආදායන් ගන්නවා මෙනත් කවුද සතුටු වෙනවා ඒ ඉඩම වෙනුවෙන් ගහමරාගත්ත තව කෙනෙක් මම අද මම් නිරේක වැටිල්ල දුක්ේ දින අයිඩම වන්නේ ඉඩමක් නිසා ඉතලබාන් ආං ඒක නිසා සඳහන් කළ රජවරු රජවුරුත් එක්ක යුද්ධ කරනවා සිටුවරු සිටුවරුත් එක්ක යුද්ධ කරනවා දරුව දෙමවපියයොත් එක්ක රණ්ඩු කරනවා දෙ දරුවත් එක්ක ර්ඩු කරනවා සහෝදරයෝ සහෝදරියොත් එක්ක දණ්ඩු කරනවා සහෝදරියු සහෝදරයුත්ක නඩු කියනවා. එකම කුසින් ඉපදිච්චාය පංචකාමය නිසා සීසිීකද විසිරිලා ගුණයක් නෑ සීලයක් නෑ ආදරයක් කරුණාවක් නෑ කෘතගුණවේදී බවක්නෑ මහපොලෝ බෙදාගඩ ගිහිල්ලා මම් මගේ කුසින් මෙලියේ මෙලවේලිය දැක සහෝදර සහෝදරයොකී දෙනෙක්නම් මග හම්බුණට මූුණ දිහාවත් බලන්නැද්ද ඒ මය කොච්චර ඉන්නවද එවිතරක් ද පාරෙන් හම්බුනත් අම්ම දිහා බලන්න නැතිය පාරි හම්මනත් කතාන්නො කරනයි ඔබ හිතන්ට අම්ම මග හම්බ වෙලා මූන දිහාවත් නොබල බිම්බලාගෙන යනකොට අම්මට ඇති වෙන හැඟීම අමට මතකයි මොහු කුසේ හිටපු හෙටි මොහු උපදිනකොට අම්මට දෙැනුන වේදනාව මොහුට කෙරිදීපු හෙට මොහු නලවපු හෙටි ලෙඩෙ වෙච්ච හම උත්සගෙන බේත් හොහැන් ගීපු හැට ොකුමහත් කර පේටි ගන්න පේටි අද ඉඩන් කෑල්ලක් නිසා මූුණ බලන්න බිරිඳ නිසා මූුණ බලන්න නමුත් මේ ඔක්කොම මොනුව නිසාද පිනතනින් මේ ඔක්කොම කාමේ නිසා ඉතින් මේ සෑහීමක් නැතිකාමේ ඇතිවීමක් නැතිකාමේ අපි හරියට ගිනි හුලක් වගේ සඳහන්කලි ගිනිි හුලක් වගේ ඇයිහම කිවේ ගින්හුල දෙවිල ඉරෙනක දත්ත ර නැතන් අත පිච්චේ. ිට ඇල්ුව ත අත පිච්ච කාමය ඇත්ත ෙමයි මේ ලෝක ජීවත්නකන් කවදහරි නිවන් අවබෝධ කරනකං අපි මේ පංච කාමය ත් එකක ජීවත්ෙන්ට වෙනවා හැබැයි එක පරිහරණය කරන හැට ඒකත් එක ජීවත් එන හැට මන අවබෝධ කරගඩුව රු අරගණඩන කොහොමද මේක පරිහරණය කළ යුත්තේ කොහමද මේකත් එක ජීවත් වී හිත්ත කොයි ප්‍රමාණයෙන්ද යොදාගත යුත්ත සිහ ප්‍රඥාව කොහොමද තිබේ හිුත්තේ අන්තගාමී නොවියවි නොවිය හිතුයි දර ගිනි හුලාතේ ඉතියාගන් ඩෝනි මට හානියක් නොවෙන තාක්කාර පංචකාමයෙන් පෝසත් විය යුත්ත තමන්ට හානියක් ලොකෝට කරගන්නතු පුළුවන් තරන් හානිාවම කරගන්න සංසාරෙන් එතර වෙන තැනට යනකම් මේ පංච කාමයෙන් ප්‍රෝජන ගණ්ඩ සිද්ධ වෙනවා ඒ කාමලෝක ජීවත් එෙන්ඩ සිද්ධ වෙනවා නමුත් පින්නතුනි අපි හැමෝම මනාව තීරණය කළ යුතුයි මේ ලෝකෙ ටාවයයි මේ ලෝකට ආවි ආපු තැනකටයන්ට එහෙම එන්න දෙව්ල විගෙනය නිරයගෙන් කවදාවත් නොයිට කොසල් මහරජරුව දවසක්. නිදාගෙන ඉන්නකට සද්ධයක්ක හෙනවා දූසඳ සෝ කියලා කොහෙන්ද මේ හඬ ඇහෙන්නේ මෙහන ඇහෙ නිරෙ මෙතන සහරයක කිය අනුස්සලෝකට යන්ඩ ලැබුණුත් නිරෙෙන් මිදිල ආය කවදාවත් නිරේ පැත්ත පලාතෙන්නේ සමහරයි කියනවා දෙවල විං ආවාහම නැවත පින්කන් කරගෙන දෙව්ලවටමන්ට කියලා. නිරෙන් ආපු අය නිරේට නොයන් දෙව්ලවෙන් ආපු අය දෙව්ලවට යන් මෙහෙවිල්ල තියනෙන මුත් මැරල්ල ඉපති ලාහින්ද මේ ඔක්කොම මමතක වෙලා ආපුකාරයන් බලාපු රුත්තු පැත්තක කරගෙන යන්න තව එකක් සත්පුරුෂු ඇසුරු කරන්නේ සත්පුරුෂයන්ට ප්‍රියනෑ ධර්මශ්‍රවනය කරන්න කැමතිනෑ ජීවිතය ඒගෙන ගණඩ අවස්ථාව නෑ හින්ද ආගක හින්දා සපල් නොවූ ආසාවන් සපල නොවූ බලාපොරොත්තු සියල්ල පොදිි බැඳගෙන අපි අපපොහු මෙල ඉන්ය ආසාවල් බලාපොරොත්තුමකුවත් සම්පූර්ණ වෙලා නෑ මෙල වින් අන්ඩ ලැස්ති වෙන එහෙම නං සතුටු නැතුව මෙලවින් යන්නේ අහවල් 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 දී තිබුණ නම් මටත් හොඳයි හොඳයි කෙ හිතුව එක මුදුම් පත් කරගැන්න නොකට යුතු වැඩත් කළ කාමය වෙනුවෙන් ඇති තරං පවුරෙස් කළ අන්තිමට නිරේයෙහෙල්ල නිමක් නැති දුක්කන්දරාවකයි නියල්නවා තමයි කාමේ හැටි එනම් අතිත්තං ඒව කාමේසු අන්තකූ කුරුතේ වසන් මේ පංච කාමේ සැහීමක් නැතුව ජීවත් වෙන සත්වයා සැහීමක් නැතුව ඉන්න වෙලාවෙම ඔහුට සෑහීමකට පත්න්න කාලේ නොදීම මාරයා විසින් ඔහු අරගිනයනවා මුළලු ජවිත කාලෙමත් හිටියේ පංචකාමය තුළ හැමදාම වැඩ කළේ පංචකාමයෙන් සමුුරුදමත්ෙන්ට වැඩ කලා මිසක් සමුුරුදයක් නෑ සමුරුදමත් බවක්නෑ සැහීමක් නෑ සතුටක් නෑ නමුත් රෑ දවල් වැඩ කළා බැරිල්ල ඊළඟට උපදින්න කොහෙද. පංචකාමය වෙනුවෙන්ම කාලේ ගෙවුුණ සිල් රැකීමක් පිළිබඳව දන්නේවත්න. ගුණ පිරීමක් ගුණයක් ගැන දන්නෙවත්නෑ. මිනිස්සුන්ගේ අසරණ බව පින්ක මක්කර ගණ්ඩ පන්සරකට ආහම හොතට පේනවා. දැහැත්වටටියක් හදා ගන්න දන්නේ. ඉඳ ගන්නෙ ොහොමද කියල එක දන්නෙත් නෑ. කොතනද සුදුසු කියල එක දන්නෙත් නෑ. බෝධි පූජාව තියා ගණඩ ද තියෙන හැටි දන්නෙත් නෑ ඕන කියල දන්නෙත් නෑ මේ ආදී වශයෙන් කල්පනා කරල බලහම ආධ්‍යාත්මික අසරණ බව මනාව ප්‍රදර්ශනය වෙනවා. න තේමිනිස්සූ ලෞකි කත්ව ඒ තුළ ලොකුවට යමක් ගොඩනගාගෙන ජීවත්වෙනයි. රාධ්‍යාත්මික ජීවිතය අන්ත දිලිඳයි. පෝසත් වී ආධ්‍යාත්මය ැරිල් ොඳ ැකට යඩෝන නිසා නිරේට යන පාරදිවුණුේ සුගතියට යන පාරදිුණුනෑ යයගේ බුද්ධන්තරේක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලැබිල තියෙන වෙලාවි කාමයෙන් අන්ද වෙලා මරණින් පස්සෙ නිරේ ගිහිල්ල උපදිනයාට වඩා ලද දෙයින් සෑහීමකට පත් වෙලා කළේතු සි විශේෂී කාරය මනාව සම්පූර්ණ කරගෙන මේ සංසාරයෙන්ගේ තරයන්ට කටයුතු කරන්න මේ අල්ප වූ ආවුෂයෙන් වහ වහා ප්‍රයෝජන ලබන් මැරණ බව දැනගෙන වැඩ කරන්න මගවියදන් අවශ්‍යයි කියල තීරණය කරන්න ඒසියල්ල සම්පූර්ණ කරග්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඔබට ශක්තියේ දහිරයේ භාග්‍ය වාසනාවනු අඩුව උදාාවේවා කලප්‍රාර්ථන කරනවා. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කං තුළුකසාාසනං දේවූ වස්සතුකාලේන සස්්‍යිය සම්පත්ති හේතුච පිතු භවතුළු කුචරාජා භවතු දම්මෙකු. मोहखयो निभा